අපි අපේ නිවස ගත්තොත් එහෙම අපි ගොඩක් වෙලාවට ලිඳක් තියෙන නිවසක් වෙන්න පුළුවන් ඔබට තියෙන්නේ අපිට තියෙන්නේ. එතකොට අපි මේ ලිඳ තියෙන විදිශාව ලිඳ තියෙන තැන එතකොට මේ ලිඳට අපි කොහොමද සලකන්නේ? ඇත්තටම ලිඳක් කියන්නේ මොකක්ද? අලුත් අවුරුද්දටත් අපි වතුරත් එක්ක කරන මුල්ම ගනුදෙනුව කරන්නේ ලිඳත් එක්ක. ඒ නිසා ලිඳත් එක්ක තියෙන බැඳීම හරි විශාලයි. අපි ඒ නිසා අද එහා සම්බන්ධව කතා බහ කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඔබට තියෙන ගැටලු පිළිබඳව. ඇත්තටම මේ ගැටලු මොනවද? ඒකත් අපි निराකරණය කරගනිමු. අද මේ පිළිබඳව සාකච්ඡා කරන්න අපිත් එක්කතු වෙලා ඉන්නවා ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ජේ ගොඩකන්දාරච්චි මහත්මයා. ආයිබන් සුබදැසන. ගොඩකන්දාරච්චි මහත්මයා, දැන් ලිඳත් එක්ක තියෙන අපේ හරි අපූරු බැඳීමක්, හරි අපූරු ඉතිහාසයක්. ඇත්තටම අපි කෙනෙක් ඇහුවොත් ලිඳත් එක්ක අපි මොනවද කරන්න කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ලිඳ පාවිච්චි කරන්නේ නාන්න කියලා. ඇත්තටම ලිඳ අපිට වැදගත් වෙන්නේ ඇයි? ඇත්තටම යසෝදරා, අපි බැලුවොත් එහෙම මේ දැන් කිව්වනේ ලිඳ හරි වැදගත් කියලා. මේකට ප්‍රධානම හේතුව අපි මේ අපි අරහෙන් මෙහෙන් යනවා හරි තැනට එන්නේ හුඟක් අය. දැන් වතුර කියන එක අපේ ඇඟේ 70%ක් තියෙනවනේ. ඉතින් අපි 70%ක් වතුර ජලය. ඉතින් අපි ලිඳත් එක්ක කෙලින්ම අපිට සම්බන්ධ වෙනවා. ලිඳ කියන එක අපිට සම්බන්ධ වෙනවා. අපිට බීමටද හැම දෙයකටම අපිට අපේ අනිකුත් කටයුතු වල ජලය අපිට උවමනයි. ඒ නිසා තමයි ලිඳ ප්‍රධාන කොට සලකන්නේ. මේ ලිඳ ඇත්තටම මේ ඒ හින්දා තමයි ලිඳ දේවත්වයෙන් සලකන්නේ. ඒකට වතුර නේද අපිට ඉන්න බෑනේ. ඒ නිසාම තමයි ලිඳක් ගෙදරකට අවශ්‍යයි. ඒක කොහොමද තියාගන්න ඕන කියන එක සඳහා වාස්තු ශාස්ත්‍රයේ වෙනම කොටසක් ඇරියා. මේකට කියන කූප ශාස්ත්‍රය කියලා. ඒකෙන් අදහස් කරන්නේ ගෙයකට ලිඳ හරි තැන එන්න ඕන. මේ හරි තැන තියාගත්තේ නැත්නම් එතනම ලිඳ තමන්ට ගැටලුවක් විය හැකි කියන පදනම තමයි මේකෙන් අදහස් කළේ. අපි බොන්න වතුර ටිකක් අරගන්නකොට ඒක ගන්න අපි බොහොම පිරිසිදුව. ඒ කියන්නේ එච්චරට අපි ඒ ගැන සැලකිලිමත් වෙනවා කියන කාරණාව. ලිඳත් අපි ඒ වගේම දේවත්වයෙන් සැලකනවා. ඒ වගේම සැලකිලිමත් විය යුතු කාරණාවක්. දැන් ඇත්තටම අපි අලුතෙන් නිවසක් ඉදිකරනවා නම් අපේ ඉදිකරන නිවසේ ලිඳක් අපි ඉදිකරන බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් අපි හරියටම ලිඳ ඉදිකරන්න ඕන කොයි වගේ තැනකද? කොයි වගේ දිශාවකද? ඔව්, මේක හරි වැදගත් ලංකාවේ. මොකද හේතුව දැන් අපිට ලොකු ඉඩමක් නැහනේ. පොඩි ඉඩම් දැන් තියෙනවා. ලොකු ඉඩමක් තියෙනවා නම් මේක අපිට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර මේ පොඩි ඉඩමක අපි ගෙයක් හදන්න යනවා. හදනකොට අනිවාර්යයෙන්ම ලිඳ කියන ප්‍රශ්නේ එනවා. මේ පයිප් වතුර නැත්තම් අපිට අනිවාර්යයෙන්ම ලිඳක් කියන එක අපිට සොයා ගන්නට ඕන. ඒතර අපිට බලපාන ප්‍රශ්නයක් තමයි මේ ලිඳ කියන එක. මේ ලිඳ කියන එක එතකොට කොහොමද අපි ගෙදරකට හදාගන්නේ කියන එකට. ඒතර මේ ලිඳ හදාගන්න පළවෙනිම ක්‍රමය තමයි හැම ලිඳකට දිශාවක් තියෙනවා. ඔව්, අපි මේ රූපරාමුවලත් දකිනව නේද? ඔව්, මේ දිශාව බලන්නේ ඇත්තටම මතක තියාගන්න කාරණාවක් තියෙනවා. ගේ ප්ලෑන් කරන්න ඉස්සර ලිඳ හොයාගන්න වෙනවා. නැත්තම් සමහර විට අපි ගේ ප්ලෑන් කරනවා ඇත්තටම වතුර තියෙන්නේ ඉඩම මැද හරි. එහෙම වුණොත් ගේ අපිට වෙනසක් කළා අපිට ගේ ප්ලෑන් එක අඳින්න වෙනවා. ගේ ප්ලෑන් එක ඇඳලා ඉවරලා ලිඳ බලන්න ගියොත් එහෙම වෙන්නේ මොකද? අපිට වතුර නැති ලිඳකට තමයි යන්න වෙන්නේ. ඒ නිසා හැමතිස්සෙම ගෙයක් සැලසුම් කිරීමේදී අනිවාර්යෙන් ගෘහ නිර්මාණ ශිල්පයාගේ යුතුකමක් වෙනවා ඉඩමට යන්න ඕන. අහල පහල ලිම් බලන්න ඕන. ඒ පැත්තේ ගල පිහිටලා නැද්ද කියලා බලන්න ඕන. ඒ අනුව Taman තීරණය කරනවා මෙන්න මේ හරියේ ලිඳක් තියෙන්න පුළුවන් කියන එක. ඒ ඊට පස්සේ තමයි මේ සැලසුම මේ හදන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ලිඳක අවශ්‍යයන් ඉසිසලම ගයක් හදනවා. මොකද වැඩ කරන අවශ්‍යයි, බාස නවත්ත ගන්න අවශ්‍යයි, මේ ඔක්කොම ලිඳක් ඕන. එහෙනම් ලිඳ අපිට කපන්න පුළුවන්. ඒ නිසා ලිඳ බලා ගන්න ක්‍රමය තමයි අර පළවෙනි පින්තුනේ දැක්කේ ඔයගොල්ලෝ. සාමාන්‍යයෙන් ලිඳ බලන්නේ හැමදෙසෙම ගේ ඉස්සරහට. මේක වැරදි ක්‍රමයක් තිබුණා මෙතෙක් කල් ලංකාවේ. ඒක නිවැරදි කළා තමයි මම ඕක දැක්කේ. මොකද ගේ ඉස්සරහා දොර ළඟට ඇවිල්ලා ඔළුව මේ පැත්තට හරවන අංශ 90යි මේ පැත්තට හැරෙවඳ 180 කොටසට අහු වෙනවා නම් තමයි ලිඳ ගැන වැරදි කියන නිගමනයක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ලිඳ ඕන තැනකට හරි උතුරුද දකුණුද නැගෙනහිරද බස්නාහිරද ඊසානද ගිනිකොනද නිරිතද වයඹද මේ ඕන තැන ලිඳ හරි. ප්‍රශ්නේ තියෙන්නේ මතක තියාගන්න ඕන ප්‍රධාන දොරත් එක්ක. ප්‍රධාන දොරට පේනවා නම් තමයි හැමතිස්සෙම වැරද්දක් ගැන කතා. හැබැයි ඒකත් ගේන් අඩි 15ක් ඈත තියෙනවා නම් ඒත් ප්‍රශ්නයක් නෑ. ඒත් ප්‍රශ්නයක් නෑ.
දැන් ලිඳ උගක්කට ප්‍රශ්නය තියන ගිනි කොන දිසාවේ ලිඳ හොඳනෑ. හැබැයි ප්‍රධානතොරට පේනවන විතරයි. ඒ අඩි පහලෝක ඇත තිනට ගේ ප්‍රශයන්න. ඔය කාරණාවක් තියෙනවානේ මේ ගොඩකන් දර්ශමාත්ම දැන් ලිින්ද එකන වතුර තියෙන් හොඳ නෑ කියනවා ගිනි කොන දිශාවේ. ගිනිකොන දිශාව තියෙන්න්න ඕන කියනවා ගින්දර. එනිසාගේ වතුර තියෙන තැන ගිනිකුණ දිශාවට අපි තියන්න හොඳ නෑකිෙනවා. එහෙම කාරණක් තියනේ ඇත්තද සනෑ ඒක වෙන්න මේ කියන දැන් ලිඳ පිහිටීම තමයි උතන්දි බලපාන්නේ. ලිඳ පිහිටීම සාමාන්‍යයෙන් ගිනිකොනට දාන්නේ නෑ. ගිනිකොනට දැම්මහම වෙන්නේ ඇත්තට මේක පොතේ කියන හැරිට ලොකු කතාවක් කියනවා. නමුත් ප්‍රධාන දොරට පේන්නේ නැත්නම් ගිනිකොන තිබට කමන්න. ඒ වගේ නිරිත හොඳ නැහැයි කියනවා හැබැයි ප්‍රධාන දොරට පේන්නේ නැත්නම් ඒත් කමන්න. ඒ වගේ මයි දකුණ හොඳ නැහැයි කියනවා ප්‍රධාන දොරට පේන්නේ නැත්නම් ඒත් කමන්න. ඒ වගේ තැන්වලද අපි ඩිසයින් එක කරනකොට අපි මේන්ඩුව එක පොඩ්ඩක් හංගනවා පොඩ්ඩක් පස්සට අරගෙන ලිඳ නොපෙනෙන්න තමයි හදන්. ලිඳ පෙනීමත් එක්ක තමයි මේ කතාව තියෙන. එහෙම නැතුව ඒ දිසාවලට ලිඳ හොඳ නැහැ කියන එක නෙමෙයි. හොඳයි අපි මේ දකින රූපරාමය ඔය ඇතරම ලිඳක් කැපීමක් සම්බන්ධයෙන් ලිඳක් කපන්න ඇතරම නැකතක් කියන එක සුභ වෙලාව කරන්තමයි කරන්නේ. ලිඳ කැපීම මොකද හේතු අපිට අවශ්‍යම ගන්න දේනේති මූල දම් එක මූල ධාතුව වතුර කියන ගෙතර එද ලිඳ කපන්න තමන්ට පුළුවන් ලිඳ කැපීමේදී ලිඳ සුදුසුදනක් බලලා ඉතින් අපිට ඕක ලිඳ කපන්න පුළුවන්. දැන් හුඟක් අහිතන අනේ කොංගොලට අහුවෙනවා නේද අනේ මොකක්ද වෙන්නේ මේ යටලීය කෙලින්නේද බාල්ක කෙලින්නේද ගේ මුල්ලට අහුවෙලන මේ මොකක්ද වෙන්නේ කියන ප්‍රශ් එහෙම එකක් නෑ. එහෙම එකක් තිබ්බා මැට්ටෙන්ගේ හදන කාලේ මැටිවලින්ගේ හදන කාලේ අපි ඔහොම ගත්තොත් මේ බර යන්නේ මුළුවලට ඉතින් ඔතන හෝල් එකක් තියෙන්නේ ඉතින් බර දරා ගන්න බෑ ගේ කැඩෙන්නේ නැති ප්‍රශ්න ඇති වෙන්නේ නැති ඒ නිසා මතයක් ආව මතේ සම්මතයක් හැටියට තියෙන මේක ආවේ ඇත්තටම පැහැදිලිව මතය තියාගන්න දැන් වැඩ කරන්නේ අපි සිමෙන්තියෙන් දැන් අවුරුදු 114ක් වගේ ඉඳන් අපි සිමෙන්තියෙන් වැඩ කරන්නේ ඒ නිසා ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. මැට්ටෙන් වැඩ කරන ඕන නම් යම්කිසි කෙනෙක් දැනුත් ඒක අදාළ හොඳයි අපි දැන් ඔය කතාවත් එක්ක දැන් ලිඳ කැපීම ගැන අපි දැක්කනේ ගොඩකන් දර්ශමාත්ම දැන් ලිඳක් කැපුවට පස්සේ ඒ ලිඳේ පස්වලට මොකද කරන්න කියලා සමහරුන්ට ගැටලුවක් තියෙනවා මොකද අපි මේකට කරන්නේ ඔය ඇත්තටම ඉස්සර මිනිස්සු මේ පස් ටික අයින් කරලා දැම මේ පස් ටික අපි ගොඩ ගහලා දාලා දෙනවා ටැක්ටරේ ලස්සනට සවල් ගහනවා සවල් කාලා ගිහින් තව තැනක අත්තිවරම පුරවනවා ඉතින් ඒක හරි වැරදි මතයක් ඇත්තරම අත්තිවරම පුරවන සුදුසම චූර්ජූටි කෑලතිනින්ද ලිඳේ පස් එහෙම කන්නෑ. ලිඳේ පස්වලින් තමන්ට අත්තිවාරම පුරවගන්න පුළුවන් ඒක පිටට දෙන එක මාර අපරාධ අද පස් කිව් එකක් රුපියල් 5000ක් විතර වෙනවා ඒක වැරදි මතයක් ඒහිද කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි අර කිරිමැටි වගේ දේවල් අපි අත්තිවාරමට දන්න මොකද මේක තද වෙන්න සෙටල්මන්ට් එකට ටිකක් කල් යන නිසා. දැන් සමහරක් අයට තියෙන ගැටලුවක් තමයි ගොඩකන් දර්ශමාත්ම දැන් ලිඳ ගෙට සමාන්තර වීම සමාන්තරව පිහිටීම සමහරක් අය කියනවා මේක අසුබයි කියලා. දැන් අපි අහලා තියෙනවා කතාවකට නම් කියනවා ලිඳකට පුළුවන් අපිව පෝසතෙක් කරන්න ඒ වගේම ලිඳකට පුළුවන් අපිව යාච්ඤකෙක් කරන්නත් කියලා. මේ කතාවත් එක්ක මේ අපි කොහොමද ලිඳ සාමාන්‍යයෙන් ඉදි කරනකොට ගැට සමාන්තරව ඉදි කරනවද ඊට පහලින් හෝ ඉහළින්ද අපි ඉදි කරන්න ඕන? ඔව් ලිඳක් ඇත්තටම හැමතිස්සෙම ගැට සමාන්තර වෙනවා. මම හිතන්නේ පින්තූර රාමුවක් ගන්න පුළුවන් වුණොත් ලිඳේ මේ සමාන්තර වීම කියන එක අපිට අහුවෙන්නේ ඇයි? රවුමක් වුණොත් සමාන්තර ගතියක් නැහනේ. රවුමක් වුණොත් අපේ ගේත් එක රවුමක් වුණොත් අපිට මේක සමාන්තර ගතියක් පේන්නේ නැහැ. කණු දෙක ගිය හැටිය තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ගැට පැරල්ව තමයි හැමතිස්සෙම කණු දෙක යන්න ඕනේ. එහෙම නැත්නම් ගේ තාප්පවලට පැරල්ව යන්න ඕනේ. දැන් ලිඳක් තියෙනවා, පර්ණ ලිඳක් තියෙනවා. ඒ කාලේ ලිඳ ඒ ගෙදරකට තිබුණා. දැන් කෑලි කෑලි කඩාගෙන ඇවිල්ලා තියෙනවා ඉඩම. එතකොට දැන් ලිඳ පිහිරලා තියෙනවා රවුමක්. නමුත් කණු දෙක තියෙන්නේ අනිත් පැත්තට. ඉතින් ඒ වගේ විදිහට ගෙදරක පිහිටන්නේ නැහැ. හැමතිස්සෙම මේක නෙමේ රූපරාමුව. එතකොට ඒ කණු පිහිරලා තියෙන එක අනිවාර්යයෙන්ම අපි ගෙදට සමාන්තරව කණුව පිහිටවන්න තමන් හැමතිස්සෙම උත්සාහයක් ගන්න ඕන. ඔව් අපි අර දැක්කේ අංශක 180ට අංශක 180ට බෙල්ල මෙහෙට හරවනවා මෙහෙට හරවනවලු. ඒකෙන් තමයි ලිඳ තීරණය කරන්නේ. හොඳයි. ඔය අතරම තව කෙනෙකුට හිතන්න පුළුවන් ගොඩක දර්ශමාත්ම දැන් ලිඳක් අපි පිහිටවනකොට දැන් සමාන්තරව පිහිටවනවත් එක්කම අපි ගෙදර අත්තිවාරමට සම්බන්ධ කරලා සමහරක් අය ලිඳ පිහිටවනවා. එතන ගැටලුවක් තියෙනවද? ඒක අනිවාර්යයි. ගෙයක් අත්තිවාරමට ලිඳක් එන්න බෑ.
මොකද ඒක වැරදිම වැරදි ඒක ප්‍රතිඵල භයානකයි ඒ නිසා මම ඇත්තටම මේව ඩේටාබේස් එකක් මං හදලා තියෙනවා මේ තියෙන්නේ ලින්දේ ඔය කතාව තියෙන ගෙවල් කියලා ඒක ලොකු වැරදක් සිද්ධ වෙනවා මේ තියෙන්නේ අර ඉස්සලා ලින්ද මේ සමාන්තර නැතික විදියට පිළිහිටපු එක. දැන් මේක රවුම ගත්තොත් කිසි ප්‍රශ්නයක් නැහැ. කණු දෙකෙන් තමයි මේ සමාන්තර බව නැතිලා තියෙන්නේ. මේ කණු දෙක මෙහෙම කෙලින් වුණා නම් ඉතින් සුළු දෙයයි තියෙන්නේ ඉතින්. දැන් මිනිස්සු වතුර අදින්නෙත් නැහැ. ඒ කණු තියන්ගෙන මහ පුදුම අපරාධයක්. ඊට පස්සේ මේක වහනවා දේවල් වලින් අර බලන්න ඔය ලටලොටුලින් වහනවා අන්තිමට මේක හේදිලා තමයි වතුර වැටෙන්නේ. පිරිසුදු විතර වතුර ටික බොන්න ඕන නමුත් අපි අපිරිසුදු කරගෙනමයි බොන්නේ. ඉතින් ඒ වගේ දේවල් කරගන්න එපා. ඔය බලන්න ඔය ලින්ද කොච්චර සමාන්තර නැද්ද කියලා සමාන්තර වෙන්න ඕන ලින්දක් හැමතිස්සෙම කණු Tamanට වැඩක් නැත්තම් මේක ගහනෝ GI පටයක් මේක දිරලා මේකට වැටෙන වැහි වතුර ඒකත් සෝදගෙන තමයි ලින්දර වැටෙන්නේ. ඒක තමයි අපි බොන්නේ. අපි එච්චර අනුවන අනිත් එක ඕක උඩ වහලා තියෙනවා සත්තු වෙලා ජරා කරනවා. අන්තිමට වැස්සට හේදි හේදි ඒකත් ලින්දේ. උගුඩු අරෙමේ ඇවිල්ලා ඉතින් මේ ගැන අපි හිතන්න ඕන ලිඳක ප්‍රායෝගික පැත්තක් තියෙනවා. එතනම ලිඳක් කියන්නේ ඉතාම වැදගත්ම ලොකුම මූල ධාතුවක් අපිට සපේන ජලය සපේන තැන මේක පිරිසිදුර හදා ගන්න ඕන. මේකත් එක ගනුදෙනු කරනකොට ඇත්තරම මෙයා වාසු විද්‍යානුකූලව සකසා ගන්නට ඕන. හරිම සරලයි ප්‍රධාන දොරට පේන්නේ නැත්නම් ලිඳ ප්‍රධාන දොරට මේ තියෙන්නේ අතන වළන ලිඳ වහලා තියෙන හැටි වළන ලිඳේ හැටි ඕකේ තමයි වතුර බොන්නේ මේ මිනිස්සු. ඔව් දැන් ඔතන ප්‍රශ්නයක් තියෙනවානේ ගොඩකන්ද ආරච්චි මහත්මයා දැන් ලිඳක් අපි කපනවා ලිඳක් ලස්සනට අපි හදා ගන්නවා ඒ ඔක්කොමත් හරි අපිට මේක පිරිසිදු ජලය තියෙන්නත් ඕන ඒ කතාවත් හරි අපි කරන්නේ මොකන්ද මේක පවත්වාගෙන යෑමේදී අපේ අතින් යම් යම් අතුපසු වීම වෙනවා. ඇත්තටම ලිඳක් පවත්වාගෙන යන්නේ කොහොමද මේ වගේ මේ වල් වැදිලා අපි කියන්නේ මේ එහෙම තියෙන වටද ඒකද හරි ක්‍රමය මේකට අපි කොහොමද සලකන්න ඕනේ කියන කාරණාවත් අපි කියමු. ඔව් මං හිතන්නේ පින්තූර ඔය බලන්න මෙහෙම තියන්නේ නැතුව දැන් net එකකින් වහලා ලස්සනට paint කළා නිතර ලින්ද මං හිතන්නේ පින්තූර දෙයක් විතර ඇති. එතකොට එහෙම තියාගන්න පුළුවන් නම් ලින්ද අපිට තියන්න පුළුවන්නේ. ඔව් ලින්ද හැමතිස්සෙම ලින්ද ළඟට අපි යන්නේ නැහැ. ඔහේ තියෙන මේ මෝටරේ තියෙන එක තැනක ලින්ද තියෙන එක තැනක අපි වතුර පාවිච්චි කරන තව තැනක. ඒ පලාත පැත්තට යන්නේ ඔය ලින් ඔය දැන් දකපු ලින්. හැබැයි ඒකෙන් ලොකු සේවයක් ගෙදට වෙනවා. ඒක හිතන්නේ. එතන ඒකෙන් අපේ සෞඛ්‍යයට ඊටාම බරපතල හානි සිද්ධ වෙනවා. ගයක් සැලසුම් කිරීමේදීම කොතනද ලින්ද කියන එක අපි තීරණයක් කරන්න ඕන. ඒ වගේම ඒ ලින්ද සහ මේ දැන් බලන අතිවරම යට තියෙන ඔය උහම තියාගන්නේ නැහැ. ඔය අතිවරමට අහුවෙලා තියෙන්නේ. අතිවරමට අහුවෙලා තියෙන මං හිතන්නේ ඔය එකම තව පින්තූරයක් ඇති. ඒකත් දරුණු විදිහට ඒ ගෙදර ඔය දරුණු විදිහට බලපෑම් කරා. ඉතින් මෙහෙම තියාගන්නේ නැහැ. මොහොම කරන්න එපා. මේක සැලසුම් කරන එක්කෙනාගේ යුතුයකමක් ලිඳක් ඒ වගේම නීති රීති තියෙනවා. මොකද නීතියක් තියෙනවා ලිඳක් ටොයිලට් පිට් එකකින් අඩි 60ක් වෙන්න ඕන. දැන් අඩි 50යි තුන අඩි 60ක් වෙන්න ඕන. දැන් හුඟක් නාගරිකකරණය නම් අපිට නගර සභාවල කිසිම විදිහේ අනුමැතියක් දෙන්නේ නැහැ. ලිඳක් තියාගන්න. පයිප් වතුර විතරයි. එතනින් එහාට කිසි කතාවක් නැහැ. මොකද ඉඩමක් ගන්නකොට බලන්න ඕන අල්ලපු ගෙදර කොහේද ටොයිලට් පිට් එක තියෙන්නේ. අපි ඉඩම ගන්නවා අන්තිමට අපිට පිට් එක කපා ගන්න තැනක් නැහැ. මේ වගේ දේවල් ගොඩ. ඔය තියෙන ලස්සන ලිඳක් තියාගෙන පේනෝනේ. ඔය බලන්නකෝ. ඇයි ඔය විදිහට තියාගන්න බැරි? වැටෙන දේත් තක්ගාල රූට්ල වැටෙන්න අපි net එකක් දාලා තියෙනවා. ඇයි අපි ඔහොම තියාගන්නේ නැති? ඔය ඒ ළඟම තියෙන ලොකු ගොරක ගහක්. දැන් බලන්න ඒත් ලිඳ හොඳයිනේ. ඔව්. අපි ලිඳ ආරක්ෂා කරගත්ත යුත්තේ මේ විදිහට. ඔන්නයි විදිහට තමයි ආරක්ෂා කරගන්න ඕන. හොඳයි. දැන් අපි ගොඩක් වෙලාවට මේ ලිඳ අපේ ගෙදර අසුබ විදිහට පිහිටලා තියෙනවා නම් අපි ඊළඟට මොකද්ද කරන්න කල්පනා කරන්නේ මේ ලිඳ වහලා දාන්න ඕන කියලා අපි හිතනවා. ඇත්තටම ලිඳක් වහලා දාන්න කියන මතයට අපි එනකොට මේක කොහොමද අපි හරියට වහන්නේ ඒක අපි ක්‍රමානුකූලව කරන්නේ කොහොමද ඒ කාරණාවත් අපි පැහැදිලි කරමු. ඔව් ඇත්තටම ලිඳක් වහන්න බෑ. දැන් අපි හිතමු දැන් මෙහෙම වගේ අල්ලගත්තොත් මෙතන ලිඳක් තියෙනවා මෙතන ලිඳක් තියෙනවා මේ මේකේ නහර වගේ මේ උල්පත් යන්නේ මේකෙන් අපි මෙතන කුණු රොඩු ජරාපස් දැම්මොත් මොකද වෙන්නේ වතුර මේක ලෝඩ් එක අරගෙන මෙයා බීගෙන මේක කෙලින්ම අරලිඳට යනවා අපි නේද ඒ ලිඳ අප විතර කරන්නේ. ඒ නිසා තමයි කියන්නේ ඉස්සෙල්ලම දාන්නේ කළුගල් ඊට පස්සේ දාන්නේ බොරළු වගේ දේවල් ඊට පස්සේ තමයි පිරිසිදු පස් දාලා වහනවා. එහෙම වුණොත් ඇත්තටම යට ලිඳ තියෙනවා උඩින් තමයි වැහෙන්නේ. ඒතකොට අර මේ ගලා යන වතුර ඉතා පිරිසිදු ඒ ලිඳටත් යනවා. අපි ඒගොල්ලවත් ආරක්ෂා කරා. එහෙම නැතුව ඔක්කොම වත්තේ තියෙන ලට්ට ලොට්ට සේරම අපිරිසිදු ඔක්කොම සූරල ඕකට දාලා මිදුර ලස්සන තියාගන්න අන්තිමට අර ලිඳ වහලා දෙන්න. ඒක කවදාකවත් කරන්න එපා. ඒක ලොකු
පාපයක් ඇතරම ඇයි හේතුව වතුරනේ වැදගත්ම සාධක ඔව් එතකොට දැන් අපි ලිඳක් මේ විදිහට අපේ ගෙදර දැන් අපි ගෙවත්තේ තියෙන අපවිත්‍ර දේවල් වලින් ලිඳ වැහුවාම ඒක අනිත් ලිඳරත් එක ගැටලුවක් සහ ඒක මේ සාමාන්‍ය ගෙදර ඉන්න අයට ඒක කොහොමද බලපාන්නේ දැන් අපි වාස්තු විද්‍යානුකූලව ඔය ඇතරම දැන් මේ ලිඳක් අපිට වැරදිම තැනක තිබුණොත් එහෙම මං හිතන්නේ රූපරාමුවක් ගියා ඒ ඒක අපිට පුළුවන් ගාඩන් වෙල් එකක් විදියට වටේ ලස්සන ගල් මේ මල් ටිකක් වවලා පුංචි නොපෙනෙන විදියට මේක හදා ගන්න ඕන. මේ හැබැයි ලිඳක් වැරදි තැනක තිබුණොත් 100ට 100ක් ඒක නිවැරදි කරන්න බැහැමයි. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ වහලවත් මේ ප්‍රශ්න निराකරණය කරන්න බැහැ. ඒක ප්‍රශ්නයක් තියෙනවා නැත්තේ නෑ. ප්‍රශ්නයක් තියෙනවා ඒක. එතකොට මම 1985 ඉඳලා මේ ශේෂ්ත්‍රයේ ඉන්නේ. ඒකේ ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. අපිට ඒක නොපෙනෙන විදිහට හැදුවා. ගොඩකන්ද ආරච්චිමත් එහෙම වැරදි විදිහට අපි ලිඳක් තියෙන්න පුළුවන් කියන කාරණාව කියන්නේ ඇත්තටම එහෙම වැරදි විදිහටම තියෙන්න පුළුවන් ලිඳක් කොයි විදිහට පිහිටලා තියෙන්නේ? ඒ පිහිටලා තියෙන්නේ ප්‍රධාන දොර ළඟ ඉඳන් බැලුවාම ඒක තියෙන්නේ ගිනි කොනන. ඇත්තටම පවුලේ සමාජික සංඛ්‍යාව අඩුයි. මේක ඇත්තම ඇත්තයි ඈ. මේක ඇත්තම ඇත්තයි. ඒක තියෙන්නේ ප්‍රධාන දොර ළඟ ඉඳන් බැලුවාම හැබැයි දකුණු දිශාවේ නම් එයාගේ ප්‍රසිද්ධියට හානි. ඇත්තද නැත්තද? ඇත්තම ඇත්තයි. ඒ වගේම එයාගේ ළිඳ තියෙන්නේ ප්‍රධාන දොර ළඟ ඉඳන් බැලුවාම නිරිතන. එයාගේ විවාහය සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. මෙන්න මේක හරි වැදගත්. ප්‍රධාන දොර ළඟ ඉඳන් බැලුවාම ඒ ළිඳ තියෙන්නේ වයඹ නම් ඒ ගෙදර හොරු කඩනවා. අද අපිට අහගන්න පුළුවන් වෙයි ඇත්තටම කොච්චර එහෙම ගෙවල් හොරු කඩලා තියනවද කියලා. ඒ නිසා ඒක වැදගත්. හැබැයි ගෙදර ඉඳලා ප්‍රධාන දොර ළඟ ඉඳන් බැලුවට ඒක තියෙන්නේ අඩි 15ක් ඇතින්න. ඔය කතා කිසි දෙයක් නැහැ. ඔය කතා කිසිම දෙයක් නැහැ. වේද දෝෂ කියලා ගණන් ගන්නේ අපේ ළඟ ගෙට ළඟ තියෙනවා නම් විතරයි. ඔව් අපි ඉතින් දැන් නාගරිකනත් එක්ක අපිට තියෙන බොහොම පුංචි ඉඩක්. එතකොට ඒ පුංචි ඉඩ ඇතුලේ තමයි අපි ඔය සීළු දේම කරගන්නේ. ඒ නිසා මේ වගේ ගැටලු ඔබට තියෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මේ හිත කලබල කරගන්න කියනවා නේ. කිසිම කලබලයක් වෙන්න දෙයක් නැහැ නේ. ඔව්. ඇත්තටම දැන් හුඟක් ලින්ක් නැහැ. දැන් සමහරල්ලින් තියෙනවා. ඒගොල්ලෝ ළිඳ පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ මල්ලට විතරයි දාන්නේ. ඒක ළිඳක් නේ හැටියට ගණන් ගන්නේ නැහැ. බොනවා නම් විතරයි ළිඳ ගන්නෙ. බීම සඳහා පාවිච්චි කරනකොට තමයි ඒක ළිඳගෙන සැර. ඒ දේක ප්‍රශ්නයක් නැහැ. ඕක රවුම් වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හතරස් වෙන්න පුළුවන්. ඒක හැම ප්‍රශ්නෙකුත් නැහැ. ඒ මේකුනේ. මේක තව වරදක් තියෙනවා කියන්නම මම හිතන්නේ ඒක රූපරාමුවක් ඇති. අපි ළිඳ කපනවා පස හොඳ නැහැ. අපිට අනිවාර්යයෙන්ම දාන්න වෙන මේකට සිලින්ඩර්ස්. මේ සිලින්ඩර්ස් දැමීමේදී අපිට ප්‍රශ්නයක් මතු වෙනවා. මේ සිලින්ඩර්ස් බොහෝ සිලින්ඩර්ස් තියෙන්නේ මොකද කම්බි දාපුවා. මේක දැම්ම හැටි වෙන්නේ මොකද මේක මලකට ගන්නවා. අන්තිමට තමන්ට තියෙන ළිඳත් වතුර මලකට රස වෙනවා. ඒ නිසා හැමතිස්සෙම මේ සිලින්ඩර්ස් දානකොට හැමතිස්සෙම උත්සාහ කරන කම්බි රහිත තියෙන කම්බි නැතුව හදපු රින්ග්ස් තමයි හැමතිස්සෙම මේකට භාවිතා කරන්නේ. මේ තියෙන්නේ මේක ඔය බලන්න. ඔය තියෙන කම්බි නැතුව හදපු ඒවා. ඒක කැඩිච්ච කෑල්ලකින් පේනවා. ඒක මම ඒ ගමනක් යනකොට ඇලිපිටිය පැත්තේදී ගත්ත රූප රාමුව. එහෙම ඒවා තියෙනවා. ඒ නිසා කම්බිත් එක්ක නම් දාන්න එපා. දැම්මොත් ඒ ළිඳ ඉවර. මට ওই වැඩේ වෙලා තියෙනවා ඇත්තට. නෑ මේකේ කම්බි නෑ කියලා දෙන්නේ ඇවිල්ලා ඉඳර දැම්මම තමයි ওই ප්‍රශ්නේ වුණා. ඒ නිසා ඒක හොඳට හොයලා බලන්න. හොඳ සැලකිල්ලෙන් බලන්න ඕන. ළිඳක් ඇත්තටම තමන් සකස් කරගන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සැලසුම් ශිල්පියා හරහා මේ දේ කරගන්න ඕන. ගෙදරට කොන් ආවුණයි අටලිය වුණයි එහෙම එකක් නෑ. ඒක බොරුවක්. ඒක අයිති වෙන්නේ මැටි වලින් හදන කාල පරිච්ඡේදයේදී අදත් ඔබ මැට්ටෙන් හදනවා නම් මේක අපි පිළිගන්නට වෙනවා. මොකද ඒක මේ ලෝඩ් එක බෙයා කරන්න බැරුව තමයි මේ විනාශේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ළිඳක් යන බොරු බය තියාගන්න එපා. හැමතිස්සෙම ප්‍රධාන දොර ළඟ ඉඳන් තමයි මේ ළිඳ බලන්නේ. ඒ ප්‍රධාන දොර ළඟ ඉඳන් අර මම කිව්ව විදිහට ළිඳ බලලා ඕගොල්ලෝ නිවැරදි කරගන්න. මේක ලොකු දෙයක්. ඒ වගේමයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. ළිඳ ඇත්තටම වැරදි දිශාවේ තින්. අඩි 15කුත් ඇත්තේ නැත්නම් අර මම පෙන්නුව විදිහට තමයි ගාඩන් වෙල් එකක් විදිහට ළිඳ නොපෙනෙන විදිහට හදාගන්න 100%ක් බෑ. නමුත් 60ක 70ක පොඩි chance එකක් ඒක තියෙනවා. කොහොමත් එකක් තියෙනවා ළමයි චූටි නම්. පිරිමි ළමයින්ට අවුරුදු 15ක්, ගැහැණු ළමයින්ට අවුරුදු 12ක්, පිරිමි ළමයින්ට අවුරුදු 10ක් වගේ කාල පරිච්ඡේදයේ ඔය මොන ගැටලුවක් තිබුණත් යසෝදරා, ගෙවල් දුවනවා. ඒක නම් ප්‍රශ්නයක් නැහැ.
හොඳයි. ඉතින් මේ තීරයේ දිස්වන දුරකථන අංකයට ඔබට කතා කරන්න පුළුවන්. මේ හා සම්බන්ධව ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව निराකරණය කරගන්න පුළුවන් ජේ ගොඩකන්ද ආරච්චි මහත්මයාට කතා කරලා. ඉතින් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී ප්‍රවීණ වාස්තු නිර්මාණ ශිල්පී ජේ ගොඩකන්ද ආරච්චි මහත්මයා අපත් සමග සම්බන්ධ වුණාට. අපි තවත් දවසක වාස්තු විද්‍යානුකූලව ඔබේ නිවසේ තියෙන අඩුපාඩු වෙනස්කම් පිළිබඳව ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. බ්‍රහස්පතින්දා නුගසෙවලින් දිගින් දිගටම ඒ හා සම්බන්ධව අපි තොරතුරු ඔබත් එක්ක බෙදා හදාගන්න සූදානමින් ඉන්නවා කියන කාරණාවත් අපි ඔබට මතක් කරන ගමන්ම සූදානම අදට බ්‍රහස්පතින්දා නුගසෙවලින් සමරගෙන යන්න. ඔබ කරන කියන සීලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවස බොහොම ලස්සන සුන්දර දවසක් වේවා කියලත් අපි ඔබට ප්‍රාර්ථනා කරනවා. ගිහින් එනම් ඔබට සුබ දවසක්.